आयोवा කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මේ මම කවිඳු විජේවර්ධන ප්‍රථමයෙන් සිරස්තල යුග දනවි පෙත් සම්පිලිබඳ වැඩිදුර විභාගය හෙට පෙරවරුව දක්වා කල් තැබේ යුග දනවි ගියුසුමේ අත්සන් සහතික කළ අපූරු ක්‍රමය ගැන රාජිත හෙලි කරයි රට ගිනිගොඩේ පාලකයෝ රට සවාරියේ අනුරගෙන් චෝදනා දෙවන නැවෙත් එතිල් ම කැප්ටන් 10%ද ප්‍රොපේන් බියුටේන් හරිනම් ම කැප්ටන් අඩුව ශ්‍රී ලංකාවේදී පිරවිය නොහැකිද ඩොලර් නැති නිසා නැව් හරවයිද තවත් ඔමික්‍රෝන් ආසාදිතින් තිදෙනකෝ මෙරටින් හමු වෙයි ඉදිරි දිනවලට අදාළව නව සෞඛ්‍ය මාර්ගපදේශ නිකුත් කෙරේ මංගල උත්සවවල මත්පැන් සඳහා පනවා තිබූ තහනම ඉවතට ප්‍රථමයෙන් දේශීය පුවත් වෛද්‍ය SSM සාෆි මහතාව නැවත සේවයේ පිහිටුවීමට අද සෞඛ්‍ය අමාත්‍යාංශයට සිදු වුණා ඒ අනිවාර්ය නිවාඩු කාලය තුල ඔහුගේ හිඟ වැටුප්ද සමගයි අපි රටේ මැතිවරණ කාලවලදී නයි එළියට එනවා වඳ කොත්තු එළියට එනවා ඒ අතර දොස්තර සාෆිලා තිටියා වෛද්‍ය සාෆි පිළිබඳව විවිධ කතා එකල පුවත්පත් ඇතුළු සමහර මාධ්‍ය මහා ඉහළින් වාර්තා කරා ඒ අනුවයි වෛද්‍ය සාෆි ශහප්තින් මහතාගේ වැඩ තහනම් කෙරුණේ අද නැවත ඔහුව සේවයේ පිහිටුවීමට සෞඛ්‍ය අමාත්‍යාංශයට සිදු වුණා ඒ අනිවාර්ය නිවාඩු කාලය තුල වැටුප්ත ගෙවීමට නියම කරමින් ओमिक्रॉन वायरस से आसादित तवत रोगीन तिदिनेकु मेरठीन तहवुरु वियति बव आचार्य चंदिम जीवंदर महता पवसनवा यानो मेरठ समस्त ओमिक्रॉन आसादितीन संख्याव हतर दिनेकु दक्वा इहल गोस तिबेनवा मे अतर अद सिटे एलमेन 31 वनदा दक्वा बल पवेत्वेन परदी सौख्य मार्गोपदेश निकुत केरुना ओमिक्रॉन कोविड प्रभेदे आसादित तवत रोगीन तिदनेक मेरटीन तहोरुवी एतिपव श्री जयवर्धनपुर विश्वविद्यालय अणुक जैव विद्यायतने अध्यक्ष आचार्य चंदिम जीवांतर महता प्रकाश कला ओमिक्रॉन आसादितेन तिदनेक हमुवीम संबंधेन विशेषज्ञ वैद्य हेमंत हेरत महता पलकले मेवन अदहसा ग्वान तोटुपलिंग लबागत सैंपल वलिन पुद्गलियन दिदनेकु हमुवी तिबेनवा ए हमुवे පුද්ගලයන් තුන් දෙදෙනාගෙන් එක් පුද්ගලයෙකු පිටරට යන මගියෙක් වන අතර අනෙක් පුද්ගලයා ලංකාවට පිටරටින් පැමිණිච්ච පුද්ගලෙක්. ලංකාවට පැමිණි පුද්ගලයාගේ ආශ්‍රිතීන් පිළිබඳව සොයා බැලීමලා කරලා ඒ අනුව තෝරාගත් අයගේ ජාන විශ්ලේෂණය කිරීමෙන් ඔවුන් අතරින්ද එක් ඔමික්‍රෝන් ආසාදිත පුද්ගලයෙකු හමු වී තිබෙනවා. ඒ තුන් දෙනාගෙන එක පුද්ගලයෙක් ලංකාවෙන් පිටවන විදේශිකයෙකුගේ සෑම්පල් එකක් තමයි. ඒ අනුව ඔහුත් මේ වන විට රටින් පිටව ගොස් තිබෙනවා. තවත් මේ වෙනකොට දෙදෙනෙකු පිළිබඳව තමයි අමතරව අපිට වාර්තා වෙලා තිබෙන්නේ. අද සිට එළමින 31 වනදා දක්වා ක්‍රියාත්මක වන පරිදි සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කර තිබෙනවා. ඒ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයාගේ අනුමැතිය සහිතවයි. මේ අනුව විවාහ මංගල උත්සව සඳහා සහභාගී විය හැක්කේ උත්සව ශාලාවේ ධාරිතාවෙන් 50%කටයි. මීට පෙර නිකුත් කර තිබූ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව එය අමුත්තන් 200ක් ලෙසයි සඳහන් කර තිබුණේ. විවාහ මංගල උත්සව සඳහා මීට පෙර මත්පැන් භාවිතය තහනම් කර තිබුණා. නමුත් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව මංගල උත්සවයකදී මත්පැන් භාවිතය සඳහා පනවා තිබූතහනම් ඉවත් කිරීමටයි සෞඛ්‍ය බලධාරීන් කටයුතු කර ඇත්තේ. මේ අතර අවමංගල්‍ය උත්සවයක් සඳහා සහභාගී විය හැකි පිරිස සංශෝධනය කර තිබෙනවා. මීට පෙර නිකුත් කර තිබූ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සහභාගී විය හැකි පිරිස 20 දෙනෙකු ලෙස දක්වා තිබූ අතර අදින් පසු එය 30 දෙනෙකු දක්වා දීර්ඝ කර තිබෙනවා. එබැවින්ම කොවිඩ් නොවන මරණයක් පැය 24ක් තුල අවසන් කටයුතු සිදු කළ යුතුය. යොගදන විභාගාර ගිවිසුම පිළිබඳ පෙත්සම් විභාගය හෙට පෙරවරුව දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨ අධිකරණය තීරණය කළා. මෙම පෙත්සම් අගවිනිසුරුවරයා ඇතුළු පංච පුද්ගල විනිසුරු මඩුලක් හමු වෙයි විභාගයට ගැනුණේ. ඇත්තටම යොගදන ගිවිසුම අද කරලියට ඇවිත් අවසන්. මහරාත්‍රියේ අත්සන් කළ මෙම ගිවිසුම තවත් හෙජින් හෝ මිග්ගණු දෙනුවක් විය හැකි බවයි අද පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේ. මේ කම්පැනි එක තියෙන්නේ කොහෙද? 1209 ප්‍රේන් ස්ට්‍රීට් වෙලින්ටන් DE 19801. මොකද්ද මේ ස්ථානය? ඒ සුපර් මාකට් එක. ඒ සුපර් මාකට් එකේ අර ලෝලු විකුණනකම් රෙදිපිලි බඩුවා ඔක්කොම විකුණන අතරේ එහෙ LNG විකුණන්න. මේ ගිවිසුමට ලංකාව වෙනුවෙන් අස්සම් කරන්නේ කවුද? මුදල් ලේකම් මාටිගල. ඒ අස්සන සහතික කරන්නේ කවුද? ෆර්ඩිනන්ඩ් මහත්තයා. කවුරු වශයෙන්ද? විදුලි බල මණ්ඩලයේ සභාපති වශයෙන් එයා අත්සන් කරනවා. ඒ කියන්නේ ආටිගල මහත්තයාගේ අස්සන විට්නස් කරනවා. ඊට පස්සේ ඇමරිකානු සමාගමේ අත්සන් කරනවා ඒකේ MD සුද්දා. ඒ අත්සන සහතික කරන්නේ කවුද? ඒත් ෆර්ඩිනන්ඩ්.
ඒතන අත්සන සාතික කරන්න කවුරු විදියටද මුදල් අමාත්‍යාංශයේ උපදේශක විදියට එතකොට විට්නස් කවුද දෙන්නම එකේනයි මේ දෙවනි මිග් ගනුදෙනුව මතක තියාගන්න දැන් මේගොල්ලෝ මේ රට කාලා මේ රටේ ඉඳලා සාරේ හූර ගන්නවා හෙට අනිද්ද පැනලා යන්න මේ කට්ටිය තියෙන ඔක්කොම සල්ලි ටික අපි හම්බු කරගෙන යන්න හදන්නේ මිත විමල් වීරවංශ මහත්මයා දැන් පළාතෙන් පළාතට ගිහිල්ලා රැස්වීම තියාගෙන මේ යුග දනමි ගැන කියනවා චෝදනා කරන්නේ ජයත් නැහැ සුන්දරත් නැහැ කියලා මේ ජයසුන්දර මහත්මයා නෑ එයා කරන්න හදන්නේ මේ උඩ හොදලා යට මෙහෙම කරනවානේ මුළු ඇඟේම කක්ක ගහගෙන එයා जनाधिपति मिनसु तीन बुद्धियन पपुए पपुए दीलाटे मिनसु तीन पपुए දුක් විඳලා හදපු තම නිවස පොලී මුදලාලිලාට විකුණා දමන ආකාරය පාර්ලිමේන්තු මන්ත්‍රී එරන් වික්‍රමරත්න මහතා ප්‍රකාශ කළා. හරියටම අර ගෙදර වගේ ඊළා ණයට ගත්තා. ඉඩමක් ගත්තා. ගෙයක් හැදුවා. බොහොම අමාරුවෙන්. මුදල් ඔක්කොම ලැබුණේ නැහැ. මොනවාද කළේ? ගමේ ඉන්න පොලී මුදලාලි ළඟට ගිහිල්ලා අධික පොලියට ගත්තා. පොලී මුදලාලි මොනවාද කරන්නේ? උපු අරගෙන ගියා. ඒ වෙලාවේ. උපු හරෝගෙන අරගෙන ගියේ පොලී මුදලාලි. ඉතින් මේ ගැටලුව මේ ප්‍රශ්නය දැන් අපිට රටක් හැටියට බැලුවොත් ඒක තියෙනවා. දුර්වල තැනක ඉඳලා ගනුදෙනු කරනවා. ජනතා මුක්ති පෙරමුණේ ලාල් කාන්ත මහතාද යුග දනවි ගිවිසුම පිළිබඳව කතා කළා. දැන් විමල් වීරවංශ මහත්තයා ඇතුළු අනිත් අය විරුද්ධ වෙන්නේ ප්‍රතිපත්තිමය වශයෙන්ද දේශපාලන වශයෙන් විතරක්ද කියන ඒවා අපි බලන්න. ආණ්ඩුවක් ජනතාවගෙන් ඈත් වෙලා කලකිරිලා ඒ තත්ත්වයට පත් වෙනකොට ආණ්ඩුව ඇතුලේ ඉන්න සමහර කණ්ඩායම් එළියට එනවා. ආණ්ඩුවට විවේචනය කරලා ජනතාව වෙනුවෙන් පෙනී ඉන්නවා. මේක අපේ රටේ දිගටම සිද්ධ වෙච්ච දෙයක්. මේක අලුත් නාටකයක් නෙමෙයි. අර කතාවක් තියෙනවානේ ජයග්‍රහණයන්ට පියවරු 100යි පරාජයන් අවජාතකයි කියලා. මේ අතර සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක හා කැඳවුම්කරු ආනන්ද පාලිත මහතාද මේ පිළිබඳව කතා කළා. යුගදනවි බලාගාරය ෆ්‍රොස්ට්යා කියන සමාගමකට මහරෑ 12ට හතර වරන් ගහන කොමිස් ගැහිලි ගිවිසුම අහෝසි කරන්න කියන එකයි අපේ ඉල්ලීම. 140 කොටස් සිට සීලුම දේවල් අහෝසි වෙන්න ඕනේ. ආණ්ඩුව කරුණාකරලා ගිවිසුම ක්‍රියාත්මක කරන්න නැහැ කියන එක අධිකරණයට දැනුම් දීලා නීතිපතිතුමා මාර්ගෙන් හරි මේ නඩුවෙන් ඉවත් කළා මේ ගිවිසුම අහෝසි කරන්න. තනත්තා වාදි නම් එතෙන්ට යන්න. මේ අතර අමාත්‍ය මහින්ද අමරවීර මහතාද මේ පිළිබඳව කතා කළා. මම අමාත්‍යවරයා ඉන්න අවස්ථාවෙත් ඇමරිකානු තානාපතිනිය ඇවිල්ලා මුණ ගැහිලා මේ යෝජනාව ඉදිරිපත් කරා. ඒ අනුව කැබිනට් පත්‍රිකාවක් අපි සකස් කරා. නමුත් ඒ කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට ගත්තේ නැහැ. මොකද ඒ වෙනකොට මැතිවරණයක් ආසන්න තිබුණේ. ඉන්පසුව දලසල් හප්පෙරුම ඇමතුමා විදුලි බල ඇමතුණාම එතුමත් ඒ ආකාරයෙම කැබිනට් පත්‍රිකාවක් මම ඉදිරිපත් කරපු එක සුළු සංශෝධන ප්‍රමාණයක් එක්ක එතුමත් ඉදිරිපත් කළා තිබුණේ. මේ කැබිනට් පත්‍රිකා දෙකේම අපි තාමත් පැහැදිලිව කියලා තියෙනවා මණ්ඩලයක් පත් කරන්න විශේෂඥ දැනුම තියෙන කට්ටියක් මේක බලන්න. අපි කිසිසේත්ම රටට අහිතකර ආකාරයේ කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කරන්න කටයුතු කරේ නැති කෙනෙක් කියන්න ගන්නේ. මෙම යුග දනවි ගිවිසුම පිළිබඳව සියලු හෙළිදරව් කළේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතායි. මහරෑ මෙවන් ගිවිසුමක් අත්සන් කර ඇති බවද මුලින්ම පාර්ලිමේන්තුවට පැවසුවේ ඔහුයි. අවසානයේ මේ රහසිගත ගිවිසුම සභාගත කිරීමට ක්‍රියා කළෙත් අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයායි. ආණ්ඩුව කිව්වේ මේක විකුණලා නැහැ කියලා. ආණ්ඩුව කිව්වේ මේක ආයෝජනයක් කියලා. ඒ කිසිවක් නෙවෙයි. මේ බලාගාරයේ 140ක් විකුණලා තිබෙනවා. ඒ නිසා දැන් ආණ්ඩුව මේ ගිවිසුම හංගගෙන හිටියේ ඇයි කියලා ඉතා හොඳින් පෙන්눔 කරලා තිබෙනවා. රටේ බොහෝ ප්‍රශ්න වලට පිළිතුරු සපයීතු තිබීදී මුදල් අමාත්‍යාංශයේ එහි ඇමතිවරයා බැසිල් රාජපක්ෂ ඇමරිකාවට ගිහිල්ලා තිබෙනවා. ගොඩාක් අමාත්‍යවරු රට අත්හැරලා නිවාඩුවට යමින් තිබෙනවා. මේ පාලකයන් පෙන්눔 කරන්නේ රට ගිනි ජාලාවක තිබුණා තමන්ගේ සුකෝබ්බ ජීවිත තමන්ගේ වරප්පසදලා ජීවිත ගත කරන්න තමයි සූදානම් වෙන්නේ කියලා. ගෑස් වල ප්‍රමිතිය පිළිබඳ පෙත්සම හෙට පෙරවරුවේ යලි සලකා බැලීමට නියමිතව තිබෙනවා. ඒ අභියාචන අධිකරණයේදී දිගින් දිගටම ගෑස් ආශ්‍රිත පිපිරීම් වාර්තාවන්ට වුණා. ලිට්‍රෝ සහ ලාෆ් සමාගම් පැවසුවේ බාල උපකරණ නිසා පිපිරීම් වාර්තාවන බවයි. රෙගියුලේටර ගෑස් බට හා ලිප් ප්‍රධාන හේතු ලෙස සඳහන් කෙරුණා. කෙසේ නමුත් ගෑස් වල සංයුතිය මනින ප්‍රමිතිය මනින ක්‍රමවේදයක් නැහැ කියලා හෙළිදරව් වුණේ මේ අතරවාරයේ. අසාමාන්‍ය පිපිරීම් ගැන සොයන්න කමිටු පවා පත් කෙරුණා. ගෑස් වල සංයුතිය වෙනස් කරලාද නැද්ද කියන ගැටලුවේදී මර්කැප්ටින් එලියට ආවේ. ගඳ සුවඳ හඳුනගන්න එතිල් මර්කැප්ටින් නියමිත ප්‍රමිතියට නැහැ කියලා හෙළිදරව් වුණා. ඒ අනුව පාරිභෝගික සේවා අධිකාරියට සහ ප්‍රමිති ආයතනයේ අද මේ ගෑස් වල තත්ත්වය හොයන්න උත්සාහ කරනවා. නමුත් තවමත් නිශ්චිත ප්‍රමිති ක්‍රමවේදයක් නැහැ. එනිසා ලිට්‍රෝ සහ ප්‍රමිති ආයතන අතර සාකච්ඡාවක් මේ මාස 20 වෙනිදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ අතර වාරේ සමාජ ක්‍රියාකාරිකයෙක් වූ නාගානන්ද කොඩිතුවක්කු මහතා අධිකරණයට ගියේ. ඒ අනුව අදාළ ලිට්‍රෝ ගෑස් සමාගම ගෑස්වල සංයුතිය සඳහන් ස්ටිකරයක් අලවන්න අධිකරණයේදී පොරොන්දු වුණා. එසේම ප්‍රමිති ආයතනයේ සහ පාරිභෝගික සේවා අධිකාරියේ ප්‍රමිතියට මින්පසු ගෑස් නිකුත් කරන්නත් එකඟ වූ බව අභියාචනා අධිකරණයට දන්වා සිටියා. දැනට වෙළඳපොළේ ඇති පැරණි සිලින්ඩර යලි කැඳවන්නත් එකඟ වුණා. මේ අතර ගෑස් නැව් දෙකක් බෝපිටිය මුහුදු තීරේ නැංගුරම්ලා තිබෙනවා. ඉන් එක් නැවක ගෑස් පරීක්ෂා කර තිබෙනවා. එම ගෑස්වල ගන්ධය සඳහවන එතිල් මර්කැප්ටින් නියමිත අනුපාතයට නැති බවයි වාර්තා වුණේ. අනිත් නැවේ ගෑසුත් මේ වන විට පරීක්ෂා කර අවසන් බවයි වාර්තා වන්නේ. නිල නොවන වාර්තාවලට අනුව එහිද එතිල් මර්කැප්ටින් 10%ක් අඩංගු බවයි වාර්තා වූයේ. ලිට්‍රෝ සමාගම පවසන්නේ මර්කැප්ටින් පරීක්ෂා කර ඇත්තේ ද්‍රව තත්වයේදී නොවන බවයි. වාෂ්ප තත්වයේ පරීක්ෂා කළ නිසා මෙම මර්කැප්ටින් අගය ලැබුණු බව සමාගම පෙන්වා දෙනවා. කෙසේ නමුත් මර්කැප්ටින් ඇත්තේ 10%ක සීමාව තුළ බවයි පැහැදිලි වන්නේ. අවශ්‍ය නම් මර්කැප්ටින් ගෑස් ගොඩ බෑමෙන් පසුවත් ඇතුළු කළ හැකි බවද වාර්තා වෙනවා. ඒ අනුව අදාළ නැව්වල ගෑස් මෙට්‍රික් ටොන් 7200 සඳහාම ප්‍රමාණවත් තරම් මර්කැප්ටින් ලංකාව තුළ තිබෙනවාද? එසේ නැති වුණොත් ගෑස් ගොඩ බාන්න දෙනවද නැද්ද යන්න තවම තීරණය කර නැහැ. එසේම බියුටේන් සහ ප්‍රොපේන් හරිනම් ගොඩ බාන්න දෙන්න බැරිද? මේ නැව් හරවලා යවන්න හැදුවොත් ඇත්ත කතාව ඩොලර් හිඟයක්ද? මේ අද අපහමුවේ ඇති ප්‍රශ්නයි. කෙසේ නමුත් මේ යන විදිහට නැවත බරපතල ගෑස් හිඟයක් ඇති විය හැකි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද මේ ගැන හොයන්න කමිටුවක් පත් කළා. ඔවුන්ගේ නිරීක්ෂණ අවසන් බවයි වාර්තා වන්නේ. ජනාධිපතිතුමාගෙන් දිනයක් ලැබුණු වහාම එම වාර්තා ලබා දෙන බව කමිටුවේ සභාපතිවරයා පවසා තිබෙනවා. මේ අතර රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ අමාත්‍යංශයේ ඉදිරිපිට උද්ඝෝෂණයක්ද පැවැත්වුණා. ඒ අමාත්‍යවරයාට විරුද්ධවයි. මේක තමයි ලසන්ත අලගියවන්නින් අමාත්‍යංශේ. ලසන්ත අලගියවන්නයි ඉට්‍රෝ සභාපති සංයුතිය වෙනස් කරපියේ උණයි. බදාදර කලින් අත්තරංගෝ නැගත්තත් සියලු දෙනා එක එක ස්ථානවල ආරම්භ කරනවා සත්‍යග්‍රහණ පළවෙනි 100 අඩි ඉස්සරහා මම්මගේ දරුවොත් එක වාඩිනවා. අදත් ගෑස් ආශ්‍රිත පිපිරීම් දෙකක් වාර්තා වුණා ඒ පොළොන්නරුවෙන් සහ අනුරාධපුරයෙන්. මේ අතර ලිට්‍රෝ සමාගම වෙනුවෙන් පෙටින් සිටි නීතිඥ හර්ෂ අමරසේකර මහතා පැවසුවේ ගෑස් ආශ්‍රිත පිපිරීම් වලින් 90%කට වඩා සිදුව ඇත්තේ ප්‍රමිතියක් නැති උපකරණ හා උඳුන් නිසා බවයි. කෙසේ නමුත් මෙම ගෑස් ආශ්‍රිත පිපිරීම් නිසා සිදුවන අලාභ හානි වලට අදාළ සමාගම් වන්දි ගෙවිය යුතු බවටයි බොහෝ නීතිඥවරුන් පවසන්නේ. දිනෙන් දින ඉහළ යන බඩු මිල නිසා ජනතාවට පෝලිම් වල ඉඳලා බඩු ගන්න යුගයක් දැන් නිර්මාණය වෙලා. වෙළඳ ඇමතිතුමා කියන සතොසෙත් බාණ්ඩ හිඟයි. තියෙන බාණ්ඩත් ගිනි ගණන්. කාලයක් නැතිව තිබ්බ පෝලිමක් දැන් ආයෙත් කරලියට එන්න පටන් අරන්. ඒ කිරිපිටි පෝලිමයි. කාලයක් කිරිපිටි වෙළඳ පොලේ තිබුණේ නැහැ. කිරිපිටි ඇවිත් ආපහු ගිහින් සහල් සීනි පරිප්පු සල්ලි තිබුණත් සීමා සහිත කිලෝ ගණන් වලටයි බොහෝ විට නිකුත් කරන්නේ. අඩුවෙන්ම ගන්න තියනවා කියන සතොසේ පෝලිම් වල පැය ගණන් හිටියත් අන්තිමට බඩු නැහැ. වෙළඳ ඇමති බන්දුල ගුණවර්ධන මහතා බාණ්ඩ හිඟයක් නැති බවට කොතෙක් පුරසාරම් දෙඩුවත් අත්‍යවශ්‍ය බාණ්ඩ රැසක්ම දැන් වෙනකොට වෙළඳ පොලේ නැහැ. ඇමතිතුමාගේ භාෂාවෙන්ම කිව්වොත් ලොවෙත් නැහැ, ලොවි ගහෙත් නැහැ, දෙල් කඳ පොලෙත් නැහැ. වෙළඳ පොලේ තියෙන බඩුත් දැන් ගජරාමෙට ගණන් ගිහින්. එළවලු මිල ගණන්ද අහස උසට නැගලා. ගෙඩියක් දෙකක් රුපියල් 100කට ගන්න තැනට ජනතාව දැන් පත් වෙලා. කොතරම් ගණන් ගියත් එදා වේල කන්න ජනතාවට අධික මිල ගණන් වලට බඩු ගන්න සිද්ධ වෙනවා. ඇමති තුමා නම් පාරම් බාන්නෙම කොහේ බඩු නැතත් සතොසේ බඩු තියෙනවා කියලා. හැබැයි සතොසට ගිය ජනතාව නම් කියන්නේ මෙවන් අදහසක්. අපේ වෙළඳ ඇමති TV එකේ ජනතාව දැනුවත් කරනවා මේ සතොසවල ඕන දෙයක් තියෙනවා කියලා. මම එතුමාට ආරාධනා කරලා දෙන්නවා මේ හොරණ සතොසට ඇවිල්ලා බලන්න මේකේ මොනවද තියෙන්නේ කියලා. ඔක්කොම මේ මාධ්‍ය සංදර්ශන වැඩක් නැහැ මාත්‍යෝ, මිනිස්සු බොහොම අමාරුවෙන් ජීවත් වෙන්නේ. කිරිපිටි පොලිමුත් දැන් ආයෙත් පටන් අරන්. කිරිපිටි කොහෙවත් නැහැ. කිරිපිටි ආනයන කරුවන් නම් පවසන්නේ ඩොලර් නැති නිසා කිරිපිටි ගන්න විදිහක් නැහැ කියලා. එනිසා දැන් දේශීය කිරිපිටි ආයතන ඉස්සරහා ජනතාවට ආයෙත් පොලිම් ගැහෙන්න සිද්ධ වෙලා. ඔබ
අපිට අද හොට්ටුවට ඡන්ද දුන්නාය වෙන්න පුළුවන් එක්සත් ජාතික පක්ෂයට සමුග ජන බලයට ඡන්ද දුන්නාය වෙන්න පුළුවන් ජනතායන්ත්‍රයට ඡන්ද දුන්නාය වෙන්න පුළුවන් නමුත් මේ ජනතාවත් එක්ක සම්බන්ධනේ තමයි අපේ ප්‍රධාන සම්බන්ධනගත වීම අපේ එක්සත් වීම එතන තියෙන්නේ ඒ නිසා අපි මේ ජනතාවත් එක්ක ඒකාබද්ධ වෙලා තමයි මේ කියන ජනතා බලයේ ක්‍රියාමාර්ගයට යන්නේ එතනදිත් මේ දේශපාලන පක්ෂවල සමහර චරිතවලට ඒකාබද්ධ වීමේ අවස්ථා තියෙනවා අපිට ඒ ගැන සාකච්ඡා කරන්න පුළුවන් මේ දවස්වල යන මේ කූ ආර්ථික අර්බුදයක් ඇවිල්ලා මේ අර ගිලෙන නැවෙන් මියෝ පයින් වගේ හැම කෙනාම මේ කලබල වෙලා ඉන්න වෙලාවේ ඉතින් හැම කෙනාම මේ අහවලා හොඳයි මෙයා හොඳයි මෙයා නම් හොඳ කෙනෙක් අපි එකතු වීම වගේ සාකච්ඡා තියෙනවා අපි නැවතත් ජනතාවට කියන්නේ ආපෝසරයක් තවත් මේ වගේ ආණ්ඩුවක් හදන ක්‍රියාවලියක් නැවත පෙළගැහිමින් තියෙනවා නමුත් ඊට වඩා අපි කල්පනා කරන්න ඕන අපේ බලය ජනතාවගේ බලය ආණ්ඩුවෙන් එළියේ කොහොමද සංවිධානය කරන්නේ ඒක සැබෑ බලයක් බවට පත් කරගන්නේ කොහොමද එතෙන්ට අපි කොහොමද සංවිධානය වෙන්නේ ඒ සඳහා වැඩපිළිවෙල අපි කොහොමද ගෙනියන්නේ කියන එක තමයි අපේ යෝජනාව ඔබ සහෝදරත්වයේ දෑත් දිගු කරනවද මේ කණ්ඩායම් වලට මේ ප්‍රගතිශීලී ගමනට එකතු වෙන්නේ පැහැදිලිවම ජනතා විමුක්ති පෙරමුණ වෙනත් වාමාංශික අදහස් දරන දේශපාලන පක්ෂ අපි දැනටමත් සමහර දේශපාලන පක්ෂත් එක්ක ගනුදෙනු කරනවා ඊට අමතරව ප්‍රගතිශීලී ජන කොටස් ඒ වගේම විවිධ සංවිධානවල එකතු වෙලා ඉන්න අය පොජන පෙරමුණේ නැත්නම් සමුජ ජන බලයේ වටා ඒක රාශියලන්නේ ඒහෙත් යම් සාධාරණත්වයක් යම් ප්‍රජාතන්ත්‍රවාදයක් යම් අයිතීන් දිනාගත යුතුයි කියලා හිතන ජනතා කොටස් මේ සියලු දෙනාටම අපි සහෝදරත්වයේ දෑත් දික් කරනවා ඉදිරි මැතිවරණයකදී පෙරටුගාමි සමාජවාදී පක්ෂය ඡන්දෙ ඉදිරිපත් වෙනවද බොහෝ විට මොකද අපි ඉදිරි මැතිවරණවලදී මොකද අපේ මැතිවරණ සමහර වෙලාවට අපි තරං කරේ නැහැ හැබැයි පහුගිය මහා මැතිවරණයට පහුගිය ජනාධිපතිවරණයේදී අපි ඉදිරිපත් වුණා. ඉතින් මේ ඉදිරිපත් වීම වලදී අපි අපේ ප්‍රතිපත්ති අපේ අදහස් ජනතාවට ඉදිරිපත් කළා. නමුත් මේ හැම එකකදීම අපේ අදහස් ඉදිරිපත් කිරීම තියෙන්නේ මෙන්න මේ දිශාවට. මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ අපේ මේ මතය සමාජගත කරන්න. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි මහා මැතිවරණවලදී පාර්ලිමේන්තු නියෝජනය කරන්න. ඒ වගේම වෙනත් නියෝජිත ආයතන නියෝජනය කරන්න. ඒක අවශ්‍ය වෙන්නේ ඒ හරහා ගිහින් ප්‍රශ්න විසඳන්න පුළුවන් කියන විශ්වාසය හදන්න නෙවෙයි. මේ එළිය ජනතා බලය හදන ගොඩනැගීමේ වැඩපිළිවෙල ශක්තිමත් කිරීම සඳහා මේ ආයතනවල නියෝජනය කිරීම අවශ්‍යයි කියලා අපි හිතනවා. සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස අජිත් නාරගල මහතා අද වැඩභාර ගනු ලැබුවා. මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන ගාමිණී ලොකුගේ බන්තුල ගුණවර්ධන ප්‍රසන්න රණතුංග යන මහත්වරුන්ද එක්ව සිටියා. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපතිවරයා වශයෙන් රාජා ඉදිරිසූරිය මහතා ඊයේ දිරුම් දුන්නා. ඒ කොළඹ පිහිටි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල කාර්යාලයේදී. දැන් තවත් පුවත් කිහිපයක් කෙටියෙන්. මුදල් අමාත්‍යාංශයේ වැඩ බලන අමාත්‍යවරයා ලෙස අමාත්‍ය ජේ.එල්. පීරිස් මහතා පත් කර තිබෙනවා. ඒ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විදෙස්ගත වීම නිසායි. හොරෝපාතාන ප්‍රාදේශ සභාවේ අයවැය දෙවන වර කියවීම අද සිදු කෙරුණා. එෙහිදී විපක්ෂය ඡන්දවීම සීමා කිල්ලා සිටි බවයි වාර්තා වන්නේ. ඒ අයවැය බහුතරය සමගි ජන බලවේගයට නොමැති වීම හේතුවෙන් මෙහිදී සභාපතිවරයා ඡන්දවීම සීමක් ලබා දී නැති බවයි වාර්තා වන්නේ. ඒ හේතුවෙන් සභාව තුල දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් සිදු වූ බවයි වාර්තා වන්නේ.
රාජාංගනීය ඉහළ ජල පෝෂක කලාපවල විටින් විට ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් රාජාංගන ජලාශය වාන් දොරටු දෙකක් විවෘත කර තිබෙනවා. ජලාශ්‍රිත ප්‍රදේශවල ජීවත් වන සියලු ජනතාවට දැඩි විමසිල්ලෙන් සිටින ලෙසටයි ජලාශ භාර වාරි ඉංජිනේරුවරයා ප්‍රකාශ කර සිටියේ. අන්තර්ජාලය ඔස්සේ වෙළඳාම් සිදු කිරීමේදී වාණිජ්‍ය නීති රාමුව ශක්තිමත් කිරීම සම්බන්ධව ඊයේ දින විශේෂ සාකච්ඡාවක් පැවැත්ුණා. ඒ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ සහ අධිකරණ අමාත්‍ය අලිස්සා බ්‍රියානා අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් දර්ග නගරයේ නීති විරෝධී ලෙස නැදුන් දෙවතෝගයක් සමග කන්ටේනර් රථයක් අද අලුත්කම පොලිසිය අත්අඩංගුවටගෙන තිබෙනවා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වැලිකඳ රෝහලේ කොරෝනා විශේෂ ප්‍රතිකාර ඒකකයක් විවෘත කර තිබෙනවා. මෙය රෝගීන් 40කට ඔක්සිජන් ලබා දිය හැකි පද්ධතියකින් යුතු අධි තාක්ෂණික වාට්ටු සංකීර්ණයක් බවයි වාර්තා වන්නේ. තරුණ යුවලා කද සවස වේරගන්තොට පාලමෙන් මහවැලි ගඟට පැන තිබෙනවා. මේ පිළිබඳව හසලක පොලිසිය පරීක්ෂණ පවත්වන බවයි වාර්තා වන්නේ. සියද රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන්. ඔබට සුවදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.